තෙරුවන් සරණයි සියලු දෙනාට නිර්මල බුද්ධ වචනය දැනගැනීමේ අභිලාෂයෙන් යුත් ආධුනික ත්‍රිපිටකය කියවන්නන් සඳහා ත්‍රිපිටකය කියවීමට අභිරුචියක් ඇතිවනු පිණිස පවත්වන ලබන දේශනා මාලාවේ 19 වන දේශනාවයි මේ අද මන් දේශනා කරන්න යන්නේ කලින් දේශනයෙන් සිදු කළ මාළුන්ගේ පුත් සූත්‍රයේ දෙවන කොටස පළමුවෙනි කොටසෙන් මන් දේශනා කළා වයසට ගිහින් මහණුණු මාළුන්ගේ පුත් හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ සම්බන්ධයෙන් එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ප්‍රධානතම කාරණාව තමයි දිට්ඨේ දිට්ඨමන්තං භවිස්සති දැකපුතේ දැකීම මාත්‍රයක් වන්නේය සුතේ සුතමන්තං භවිස්සති ඇසුදේ ඇසීම මාත්‍රයක් වන්නේය මුතේ මුතමන්තං භවිස්සති ආග්‍රාණය කරපුදේ ආග්‍රාණ මාත්‍රයක් වන්නේය විඤ්ඤාතේ විඤ්ඤාතමන්තං භවිස්සති සිතුදේ සිතීම මාත්‍රයක් වන්නේය මේ තමයි ඒසේ වන්තේ දුක්ඛස්සාති සියලු දුක්වල අවසානය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපිට දුක ඇතිවන්නේ හිතේ තියෙන කැමැත්ත ආශාව නිසා ඇස කන නාසය ආදී ඉන්ද්‍රියම් මගින් රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු කෙරෙහි ඇතිවන කැමැත්ත නිසා එහෙම නැත්නම් චන්ද රාගය නිසා ඒ කෙරෙහි ඇතිවන දැඩි ආශාව හින්දා තමයි දුක් ඇතිවන්නේ එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ දැකපු දේ දැකීම මාත්‍රයක් විතරයි අහපු දේ ඇසීම මාත්‍රයක් විතරයි ආග්‍රාණය කරපු දේ ආග්‍රාණ මාත්‍රයක් විතරයි සිතපු දේ සිතීම මාත්‍රයක් විතරයි ඒ කෙරෙහි කැමැත්තක් දැඩි ආශාවක් ඇති කරගන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනය සමගම මාළුන්ගේ පුත් සූත්‍රයේ පළමු කොටසේ දේශනාව අවසන් වුණා අද දේශනා කරන්න යන්නේ එතන් සිට සූත්‍රයේ ඉතිරි කොටස ඉතින් මං අද දේශනා කරන්න යන මේ සූත්‍රය තියෙන තැන මං ආපහු මතක් කරන්නම් සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයට අයත් පළවෙනි සලායතන සංයුක්තයේ 10 වන චල වර්ගයට අයත් දෙවන සූත්‍රය තමයි මාළුන්ගේ පුත් සූත්‍රය මාළුන්ගේ පුත් සූත්‍රය හරි අපි දැන් බලමු සූත්‍රාන්තර්ගතය දිහා භාග්‍යවතුන් වහන්සේගේ ඒ මූලික දේශනාවෙන් පස්සේ මාළුන්ගේ පුත් හාමුදුරුවෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාරණාව මට මේ විදියට තේරුණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ කාරණාව මට මේ විදියට තේරුණා ඊට පස්සේ කියනවා රූපං දිස්වා සති මුට්ඨා පිය නිමිත්තම් මනසි කරෝතෝ සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝ සාය තිට්ඨති తస్స వడ్డంతి వేదనా అనేకా రూప సంభవా అభిజ్జాచ విహేసాచ చిత్తమస్సు పహన్యతి ఏవం ఆచీనతో దుఃఖం ఆరా నిబ్బానం ఉచ్చతి రూపయ దకల సిహిములావెం తమం ఆసాకల ఏ రూపయ సిహికరమిన్ ఇన్నకెనా ఎలును సితును ఏ విదిన్నే సిత ఏ రూపేహి బెసగన పవతినవా ఎతకొట ఒహట రూపేన్ హటగత్తు නොඑක් විදීම් වැඩනවා දැඩි ලෝභයත් වෙහෙසත් ඔහුගේ සිත පෙළනවා ඔය විදිහට දුක් රැස් කරනා විට නිවනෙන් දුරුනා කියලා කියනවා මාළුන්ගේ පුත් හාමුදුරුවෝ කියපු මේ කාරණාව අපි පොඩ්ඩක් මේ විදිහට විමසලා බලමු ඇසින් අපි රූප දකිනවා ඇසින් දකින රූප මිහිරි දෙයක් වෙනවටයි යහපත් දෙයක් වෙනවටයි අපි කැමති මොකද ඒ තුලින් විඳීමක් තෘප්තියක් තමන්ට ලබා ගැනීමේ ඇති ආශාව හින්දා එනිසා දැකපු යම් රූපයක් ඇතනම් ඒ රූපත් දකින යම් රූපයක් ඇතනම් ඒ රූපත් දකින්නට බලාපොරොත්තු වෙනවා නම් යම් රූපයක් ඒ රූපත් නිතර නිතර සිහි කරමින් ඒ කෙරෙහි ඇරණු සිතුනි වාසය කරන්නේ නිතර නිතර මෙනෙහි කිරීම තුලින් රූපයෙන් හටගත්තු නොඑක් විඳීම් වැඩි වෙනවා නොඑක් විඳීම් වැඩි වීම නිසා දැඩි ලෝභයකින් ඔහුගේ සිත වෙලා ගන්නවා ඉතින් මේ නිසා ඇසින් රූප දැකලා දැඩි ලෝභයකින් පෙළනවා කියන්නේ ඒ තුලින් බොහෝ දුක් රැස්වෙන එක දුක් රැස්වන නිසා ඔහු නිවනින් දුර වෙනවා ඒ වගේම මාළුන්ගේ පුත් හාමුදුරුවෝ කියනවා කණෙන් අහන ශබ්දත් නාසයට ගන්ධයත් ආදී වශයෙන් සිහිමුලාවෙන් ඒ අරමුණු විඳීම නිසා ඒ තුලින් දැඩි ලෝභය හට ගැනීමෙන් බොහෝ දුක් රැස් කරගන්නා බව මන් සූත්‍රයේ සඳහන් වෙන විදිහටම කියන්නම් ශබ්දයක් අහලා සිහිමුලාවෙන්
තමන් ආසා කළ ඒ ශබ්දය සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතුනේ ඒ විඳින්නේ සිතේ ශබ්දෙහි බැසගෙන පවතිනවා එතකොට ඔහුට ශබ්දයෙන් හටගත්තු නොඑක් විඳීම් වැඩෙනවා දැඩි ලෝභයත් වෙහසත් ඔහුගේ සිත පෙළනවා ඔය විදිහට දුක් රස කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා ගන්ධයක් ආග්‍රහණය කරලා සිහිමුලාවෙන් තමන් ආසා කළ ඒ ගන්ධය සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතුනේ ඒ විඳින්නේ සිතේ ගන්ධයෙහි බැසගෙන පවතිනවා එතකොට ඔහුට ගන්ධයෙන් හටගත්තු නොඑක් විඳීම් වැඩෙනවා දැඩි ලෝභයත් වෙහසත් ඔහුගේ සිත පෙළනවා ඔය විදිහට දුක් රස කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා රසක් අනුභව කරලා සිහිමුලාවෙන් තමන් ආසා කළ ඒ රසය සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතුනේ විඳින්නේ සිතේ රසයෙහි බැසගෙන පවතිනවා එතකොට ඔහුට රසයෙන් හටගත්තු නොඑක් විඳීම් වැඩෙනවා දැඩි ලෝභයත් වෙහසත් ඔහුගේ සිත පෙළනවා ඔය විදිහට දුක් රස කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා පහසක් විඳලා සිහිමුලාවෙන් තමන් ආසා කළ ඒ පහස සිහි කරමින් ඉන්න කෙනා ඇලුණු සිතුනේ විඳින්නේ සිතේ පහසෙහි බැසගෙන පවතිනවා එතකොට ඔහුට පහසින් හටගත්තු නොඑක් විඳීම් වැඩෙනවා දැඩි ලෝභයත් වෙහසත් ඔහුගේ සිත පෙළනවා ඔය විදිහට දුක් රස කරනා විට නිවනෙන් දුරු වුණා කියලා කියනවා ඊළඟට මාළුන්ගේ පුත් හාමුදුරුව කියන කාරණාව ගොඩක් වැදගත් මං සූත්‍රයේ සඳහන් වෙන විදිහටම කියලා පස්සේ පැහැදිලි කරන්නම් මාළුන්ගේ පුත් හාමුදුරුව කියනවා මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා රූපයක් දැක්කට ඒ රූපවලට ඇලෙන්නේ නැහැ නොයලුණු සිතුනේ විඳින්නේ ඒ රූපය තුල සිත බැසගෙන පවතින්නේ නැහැ යම් අයුරකින් ඔහු රූපය දකිනවද විඳීම සේවනය කරනවද ඒ තුලින් භව පැවැත්ම ගෙවි යනවා රැස් වෙන්නේ නැහැ ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපය කියලයි කියන්නේ මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා ශබ්දයක් ඇසුවට ඒ ශබ්දවලට ඇලෙන්නේ නැහැ නොයලුණු සිතුනේ ඒ විඳින්නේ ඒ ශබ්දය තුල සිත බැසගෙන පවතින්නේ නැහැ යම් අයුරකින් ඔහු ශබ්දය අසනවද විඳීම සේවනය කරනවද ඒ තුලින් භව පැවැත්ම ගෙවි යනවා රැස් වෙන්නේ නැහැ ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපය කියලයි කියන්නේ මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා ගන්ධයක් ආග්‍රහණය කළාට ඒ ගන්ධයට ඇලෙන්නේ නැහැ නොයලුණු සිතුනේ ඒ විඳින්නේ ඒ ගන්ධය තුල සිත බැසගෙන පවතින්නේ නැහැ යම් අයුරකින් ඔහු ගන්ධය ආග්‍රහණය කරනවද විඳීම සේවනය කරනවද ඒ තුලින් භව පැවැත්ම ගෙවි යනවා රස වෙන්නේ නැහැ ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ ඔය අයුරුන් දුක් බැහැර කරනා විට නිවන සමීපය කියලයි කියන්නේ මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා රසක් අනුභව කළාට ඒ රසයන්ට ඇලෙන්නේ නැහැ නොයලුණු සිතුනේ ඒ විඳින්නේ ඒ රසය තුල සිත බැසගෙන පවතින්නේ නැහැ යම් අයුරකින් ඔහු රසය අනුභව කරනවද විඳීම සේවනය කරනවද ඒ තුලින් භව පැවැත්ම ගෙවි යනවා රැස් වෙන්නේ නැහැ ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපය කියලයි කියන්නේ මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා පහසක් ලැබුවට ඒ පහසට ඇලෙන්නේ නැහැ නොයලුණු සිතුනේ ඒ විඳින්නේ ඒ පහස තුල සිත බැසගෙන පවතින්නේ නැහැ යම් අයුරකින් ඔහු පහස ලබනවද විඳීම සේවනය කරනවද ඒ තුලින් භව පැවැත්ම ගෙවි යනවා රැස් වෙන්නේ නැහැ ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපය කියලයි කියන්නේ මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනා මනසෙන් අරමුණක් සිතුවට ඒ අරමුණට ඇලෙන්නේ නැහැ නොයලුණු සිතුනේ එය විඳින්නේ ඒ අරමුණ තුල සිත බැසගෙන පවතින්නේ නැහැ යම් අයුරකින් ඔහු අරමුණක් සිතනවද විඳීම සේවනය කරනවද ඒ තුලින් භව පැවැත්ම ගෙවි යනවා රැස් වෙන්නේ නැහැ ඔය විදිහටයි ඔහු සිහියෙන් හැසිරෙන්නේ ඔය අයුරින් දුක් බැහැර කරනා විට නිවන සමීපය කියලයි කියන්නේ මාළුන්ගේ පුත් හාමුදුරුව දේශනා කරපු කාරණාවන් වලට අනුකූලව අපි හොඳින් සිහිය පිහිටුවාගෙන නම් ඉන්නේ ඇහින් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දකින අහන විඳින දේවල් කෙරෙහි ඇලීමක් ඇති කරගන්නේ නැහැ මෙතන කියවෙන විරත් චිත්තෝ වේදේති කියන එක හරි වැදගත් ඒකෙන් කියවෙන්නේ
නොවැළුණු සිතකින් විඳිනවා කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ ඇහෙන් රූප දකින්න එක නෙවෙයි. ඒ දැකීම තුලින් ඇති කරගන්නා ඇලීම. කනින් ශබ්ද නොඅසා ඉන්න එක නෙවෙයි. කනින් ශබ්ද අසා ඇලීමයි තියෙන ප්‍රශ්නේ. මජ්ක්‍ධිමනිකායේ ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඇසින් රූප නොදකින්න එක තුලින් කනින් ශබ්ද නොඅසා ඉන්න එක තුලින් ඉන්ද්‍රිය භාවනාව සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙම ඉන්ද්‍රිය භාවනාව සිද්ධ වෙනවා නම් වඩන ලද ඉන්ද්‍රියන් තියෙන්නේ අන්ධයන්ට බහිරන්ට කියන කාරණාව. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඉන්ද්‍රියන් හරහා ගන්න අරමුණු කෙරෙහි නොඇලී සිටීම. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි දිත්තේ දිට්ඨමන්තම් භවිස්සති. දැකපු දේ දැකීම මාත්‍රයක් විදිහට. සුතේ සුතමන්තම් භවිස්සති. ඇසූ දේ ඇසීම මාත්‍රයක් විදිහට. මුතේ මුතමන්තම් භවිස්සති. ආග්‍රහණය කළ දේ ආග්‍රහණ මාත්‍රයක් විදිහට. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. සිතූ දේ සිතීම මාත්‍රයක් විදිහට. ඒ විදිහට රූප ශබ්දාදිය කෙරෙහි ඇලීමක් නැ කියන්නේ දුක් රැස් වීමක් නැ. බහැරවීමක් වෙන්නේ. දුක් බහැරවන විට නිවන සමීපය කියලයි කියන්නේ. මාළුන්ක පුත්ත හාමුදුරුවෝ මේ ගාතාවන් දේශනා කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සාදු සාදු මාළුන්ක පුත්ත මා විසින් කෙටියෙන් පවසන ලද ධර්මය ඔබ තේරුම් ගත් අයුරු ඉතා හොඳයි කියලා. ඊට පස්සේ මාළුන්ක පුත්ත හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය පිළි අරගෙන භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා ඒ ස්ථානයෙන් පිටත්ව ගිහින් හුදකලා වෙලා නොබව කාලයකින්ම රහත් භාවයට පත් වුණා. මේ තමයි සංයුත්ත නිකායට අයත් මාළුන්ක පුත්ත සූත්‍රය. සූත්‍රාන්තර්ගත කරුණුවලට අනුව ප්‍රධාන වශයෙන් දේශනා කළ කාරණාව වන ඇස කන නාසය දිව ශරීරය මනසාදීන්ගෙන් ගන්නා අරමුණු කෙරෙහි නොඇලී සිටීමටත් එසේ නොඇලී සිටීමට අනුගමනය කළ යුතු ක්‍රමය වන දැකපුතේ දැකීම් මාත්‍රයක් විදිහට ඇසූ දේ ඇසීම් මාත්‍රයක් විදිහට ආග්‍රහණය කළ දේ ආග්‍රහණ මාත්‍රයක් විදිහට සිතූ දේ සිතීම් මාත්‍රයක් විදිහට මෙනෙහි කරලා ඉන්නෙහා ඇලීමක් ගැටීමක් ඇතිනකර ගැනීමයි වටින්නේ. ඒවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බාණං උච්චතීති. ඒ පුද්ගලයා නිවන සමීපයේ කියලයි කියන්නේ. ඉතින් වෙනද වගේම අවසාන වශයෙන් ඔයත්තන්ට කියන තියෙන්නේ නිර්මල බුද්ධ වචනය දැනගැනීමේ අභිලාෂයෙන් යුක්තව සෑම දිනම ත්‍රිපිටකය කියවන්න උත්සාහ ගන්න කියලා. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.